ජනජීවිතය සාමාන්‍ය මට්ටමකට පවත්වාගෙන ඇමේදී අධ්‍යවශ්‍යයෙන් අපිට වැදගත් කාරණයක් තමයි ප්‍රවාහන සේවය ශක්තිමත් කිරීම. අපි මේ වනතිෙක් ප්‍රවාහන සේවාවන් සපයන්නේ රාජ්‍යාන්සයටත් ඒවගේ පෞද්ගලකන්සේ වැඩබිම් කරා යනයටත් තමයි ප්‍රවාහන අවශ්‍යතා සම්පූර්ණ කල්ල දන්. අපි විශ්වාස කරන මේ ප්‍රවාහනයට තිබෙන නීතිරීති යම් ප්‍රමාණයකට ලිහිල් බවක් ඇතිකරගන්න හැකි අවක් ලැබේ කියල් අධිකාරි වල සවාපතිවරුන්ට උපදිස් ලබා දුන්න. හටදිනය සිට ඇදිර්ණීතිය නැති දිිස්්ට්‍රික්වල ප්‍රමහණ කටයුතුලට ඒ අයට සම්බන්ධ වෙන්න කිය. ඇතෝට අපට යම්මට්ටමක සාමාන්‍ය මගන්ට පුළුව අවස්ථාවක් දෙන්න පුළුවන්මි. නමුත් අපි කියන්න ඕන මේකට පෞද්ගලික අන්සේෙන් එලබෙන දාකත්ඇත්තෙක තමයි එකටුත්ත කරන්න පුළුවන්. අපට Bේ එකට තියන්නේ බස්රත පදදාස් දෙසියක් විතර තමයි දධාවනය කරන්න පුළුවන්මට මේ වතිී. පෞද්ගලිකකාන්සි විසිදාහකට වැඩිය. ්‍රව පමානයක් මේ ඔක්කොම එකතු වෙලා මේ තියන තත්වට දවනය සාමාන්‍ය පරි්්‍යානය කර ගත් සිද් ගන්ටත් ේ ඉටත් වඩ විශාල පිරික් නැජිටලත් ිහිල්ල පාලනයක කරගන්න බැරිමට මක් තිබන. දුම්රියෙන් දානයරන ොට දැට සකරන තියන ම ේදයට ිහිල් බවක් ඇතිකරගන්න ඕනගේ ලප විවාස කරනවා. ප ඉදිරි දිනකී පැතුල ඒක සැලසුම් කරනවා ආජ්‍ය සේවකයන්ට සහ ආයතන. යදානගේ අවසරය තියෙන අයට දැනට චවෙලා යන ක්‍රමවේදයට පරිබාහිරට ැට සීසන් ටිකටලට විතරයි යන්නවස්සාාව ලබාදීල තියෙන් ඒකමින් ඔබට ගහිල්ල දල් දීලා ටිකට්ට එකක් අරගෙන එන්න පුුවන් තත්වයක් ැප ඇත් නිවා අරෙන්ම ඉදිරි දින කීපය ඇතුළලට ඇතිකරනු. තු අපටය ප්‍රවාහනේ තයන තදබදේ යම් ප්‍රමාණයක් දුම්රය මගින් ගෙනයන්න පුළුවන්. ඒවගේ භස්්්‍රතවල භස්්‍රතවල අප. සාකච්ා කරින් යන ්‍රී ගානට ගෙනන්න පුළුවන්ද කෙනෙක පිළි. සෞඛ්‍යන්සය එකඟ තාවයන්තියන කොන්දේසි සහිත. අද දින අපි කටයුත්ත නිරාකරණය කරගත්තර පස්සේ හට පිළි බඳ කැිට මල්ලටත් අපි දැනුවත් කිරීමෙන්න්න අනතුරුව අනිද යිඳලා මංගේ දනට සැල්ලකවුතුමටම වෙනසක් ඇති කරගන්න පුළුවන් මේ කියලා අපි විශ්වාසකන. ඇැබැයි මේ සියලු තීන්දු ගන්න අපි සෞඛ්‍යන්සය ලබා දෙන්න උපෙස් සැලකිල්ලට අරගෙනගෙන එකත් මම සඳහන් කරන්නට කැමති.